අල්බවන් අද මාත් එක්ක මගේ මේහා පැත් එකතුල ඉන්නේ 2022 අප සුසස් කළ විභාගයෙන් වාණිජ අංශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ 16 වැනි ස්ථානය ලබාගත් ආනන්දිය ශිෂ්‍යාවන්. අල්බවන් අක්කේ. අල්බවන් අංගි. ඉතින් අක්කේ මුලින්ම කියන්න බලන්න ඔයා ගැන විස්තර ටිකක් අපිට. මගේ නම නිත්‍නි හංසනා. මගේ පවුලේ ඉන්නේ මායි, අයියයි, මල්ලි, අම්මයි, තාත්තයි. මගේ අම්මා රජයේ සේවකයෙක්. මගේ තාත්තා මේ වෙන විට විශ්‍රාම අරන් ඉන්නේ. ඔබ මේ වෙන විට ජීවිතයේ ඡායගත ශිෂ්‍යාවක්. ඉතින් ඔබට මේ විභාගයේ ජය ගැනීමට ඔබට හැකි වුණේ කොහොමද? අපි දැනගන්න ආසයි පිළිබඳ විස්තර. ඔව් මම මුලින් ඉඳන්ම එළවලු වලට ආපු කාලේ ඉඳන්ම එදිනදා වැඩේ එදිනදාම කරා. ඒවා එදාම පාඩම් කරා. ඒ වගේම මම කොහොම හරි අන්න ගුවන්නන අන්තිම දවස වෙනකොට ඊට කලින් ගුවන්නපු ඔක්කොම පාඩම් කරලා ඉවරයි. ඒවා ඒ හින්දා ඒ වගේම මම අමතර වැඩක් කරා. ඒ වගේම කොමාරි පාඩම් කරන්නත් වෙලාවක් හොයාගත්තා. ඒ හින්දා අද මට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. අපිට අපේ ආරම්භනකර යනකොට අනිවාර්යයෙන්ම අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් අක්කේ ඔයාට ඔබේ මේ ආරම්භනට පැමිණෙනකොට මුහුණ දෙන්න සිදු වෙන අභියෝග මොනවද? ඔව් මට එළවලු වලට ආපු දවස්වලම ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වුණා. කොරෝනා වෛරස් එක හින්දා අපිට ඔන්ලයින් තමයි ඉස්කෝලේ තිබ්බේ. එතකොට මට සිග්නල් තිබ්බේ නැහැ. ඒ දවස්වල ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. පන්ති යන්න උනේත් නැහැ. ඊට පස්සේ කොහොම හරි ඒ වෛරස් තත්ත්වේ පහව ගියා. මම කොහොම හරි ඒ ටික කවර් කරගත්තා. ගොඩක් මහන්සි වුණා ඒ වෙනුවෙන්. ඉතින් මම ඒ අභියෝගේ කොහොම හරි ජයගත්තා. අභියෝග මැද්දේ විභාගය ජීවිතයේ ජයගත් ශිෂ්‍යාවක්. ඉතින් ඔබට මේ තැනට පැමිණෙන්න උදව් කරපු අය අතහිත දීපු අය ගැන මතක් කරලා. ඔව් මම 6 වසරේ ඉඳන්ම ආයේ මේ පාසලට, ඒ කියන්නේ අනන්ත විශ්වවිද්‍යාලයේ ජාතික පාසලේ තමයි මම 6 වසරේ ඉඳන්ම ඉගෙන ගත්තේ. එදා ඉඳන් මට අකුරක් හරි උගන්වපු, මගේ ජීවිතේට අවවාද එකතු කරපු ගුරු මෑණිවරු පියවරු මේ වෙලාවේ ඇත්තට මතක් කරන්න ඕන නැගේ අනිවාර්යෙන්ම. ඒ වගේම මගේ අම්මයි තාත්තයි මේ ප්‍රතිපලය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒ වගේම මගේ යාළුවොත් මේ ප්‍රතිපලය ගන්න මට ලොකු සපෝට් එකක් දුන්නේ. ඒ වගේම අක්ක වගේම අනාගතයේදී විභාගවලට මුහුණ දීමට සිටින අපේ සහෝදර සහෝදරියන්ට අක්කට මොනවද කියන්න තියෙන්නේ? ඔව් මට කියන්න තියෙන්නේ එදිනෙදා වැඩ එදිනෙදාම කරන්න, පාඩම් කරනවා ගොඩ ගහ ගන්න එපා. ඒ වගේම කලින් අවුරුදු වල පේපර් නිතරම කරන්න, අඩු ගන්න 3-4 පාරක්වත් කරලා විභාගෙට යන්න. එතකොට ඔයගලන්ට පේපරේ අතර ගත්තාම තේරෙනවා මේ ප්‍රශ්න කලින් අවුරුදු වල හාවු ප්‍රශ්නමයි කියලා. එතකොට ලොකු අමාරුවක් මේ පේපරෙන් දැනෙන්නේ නැහැ. ඉතින් ඒවත් කළා. අමතර පන්තිත් ගිහිල්ලා එවනුත් දැනුම අරන් හොඳට ඉගෙනගෙන විශේෂාර්ථයක් ගන්න කියලා මං නංගිල මල්ලට කියන්නේ. ආනන්දේ මාධ්‍ය ඒකකයත් එක්ක අද මේ විදිහට එකතුනේ 2022 අපස උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ 16 වැනි ස්ථානය ලබාගත් ආනන්දිය ශිෂ්‍යාවක්. ඉතින් ඔබට බෙහෙවින් ස්තුතිය අප සමග එකතුනාට. මේ ස්තුතිය මට විදුහල්පතිතුමා ඇතුළු මාධ්‍ය සංසදයට මට මේ අවස්ථාව ලබා දුන්නා.